සුබ උදෑසනක් සේරු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ අපි අවසාන එකීම ප්‍රශ්න පත්‍රය ගැන. මම බලාපොරොත්තු වෙනවා මේක කොටස් වශයෙන් ඔයගොල්ලන්ට කරන්න. අපි මේකෙදී පළවෙනි මොඩියුල් එක මුලින්ම කතා කරමු. පළවෙනි මොඩියුල් එකේ තියෙන්නේ ෆයිල් ඇන්ඩ් ෆෝල්ඩර්ස් නඩත්තු කරන විදිය ගැන. එතකොට මේ පළවෙනි මොඩියුල් එක යටතේ අපි ඉන්ට්‍රොඩක්ෂන් එක වගේම මේන්ටේන් ෆයිල්ස් ඇන්ඩ් ෆෝල්ඩර්ස් කියන මොඩියුල්ස් දෙකක් එකට එකතු කරලා තමයි කතා කරේ. එතනදී අපි මුලින්ම දැනගන්න ඕන කාරණයක් තමයි මේ තියෙන ප්‍රශ්න වලින් මම මේක සමරි කරලා හදපු පේපර් එකක්. එතකොට හැම ප්‍රශ්නෙම මේකේ නැහැ. ඒත් වැදගත් වෙයි කියලා හිතන දේවල් ටිකක් මේකේ තියෙනවා. එතකොට පළවෙනියට මහලා තියෙනවා දත්තයක් තොරතුරක තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද කියලා. ඒක ඔක්කොටම කලින් අපි පාඩම පටන් ගන්නකොටම මුලදීම කරපු දෙයක් තමයි මොකද්ද දත්තයක් කියන්නේ මොකක්ද තොරතුරක් කියන්නේ කියන එක කතා කරා. අපි කිව්වා පරිගණකයට දත් එකතු ඇතුල් කරලා ඒක ඇතුළේදී ප්‍රොසෙස් කරලා අවසානයේදී තොරතුරක් බවට පත් කරනවා කියලා. එතකොට මේක ඉතා සරල ප්‍රශ්නයක්. අපි බලමු මෙතනදී දත්ත සහ තොරතුරු ගැන පැහැදිලි ටියුටෝරියල් එකක් තියෙනවා මෙතන. එතකොට ඉතාම වැදගත් ඩේටා සහ ඉන්ෆෝමේෂන් කියන දෙක මේ IT ඉගෙන ගන්න කෙනෙක් දැනගන්න ඕන බේසික්ම පළවෙනියටම දැනගන්න ඕන දෙකක්. හරියට අයන්න ආයන් ඉගෙන ගන්න ඕන වගේ දෙයක් තමයි මේ දත්තයක් සහ තොරතුරු. මේක දන්නේ නැතුව අනිත් දේවල් වලට යන්න එක ඇත්තටම වැදගත් නැහැ වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට දත්තයක් කියලා කියන එකේ මෙතනදී කියලා තියෙනවා අපිට දිනදා ජීවිතේ මූලික අර්ථයක් ලබා දෙන කිසිදු ආකාරයකට සකස් කිරීමකට භාජනය නොකළ කරුණු දත්ත ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි උගලගේ පන්ති කාමරේ ඉන්න ළමින්ගේ නම, වයස, ලිපිනය, දුරකථන අංකය ඔය වගේ දේවල් ටික අපි නිකන් එකතු කරගත්තොත් ඒක ඇවිල්ලා ඒක නිකන් ඩේටා එකක් විතරයි. ඒ ඩේටා ටික අපිට පුළුවන් තොරතුරක් බවට පත් කරන්න. තොරතුරක් බවට පත් කරනවා කියන්නේ තොරතුරක තියෙන විශේෂත්වය තමයි ඒව අර්ථවත් ඊළඟට පෙර දැනුම නවීකරණය කරනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අර කලින් උදාහරණය අපි සාකච්ඡා කරොත් ආපහු කලින් තිබිච්ච ඩේටා එකේ තිබිච්ච ඒවට අපිට රෝ ෆැක්ට්ස් කියලා කියනවා. ඒවා නිශ්චිත රටාවකට සකසලා නැහැ. ඒ නිශ්චිත රටාවකට සකසලා නැති තොරතුරක් දත්තයක් අපි ඒක තොරතුරක් බවට පත් කිරීමක් තමයි පරිගණකයේ හරහා සිද්ධ කරන්නේ. එතකොට අපිට පුළුවන් Excel වැනි මෘදුකාංගයක් පාවිච්චි කරලා ඩේටා ඒ තිබ්බ ඩේටා ටික ටයිප් කරලා ඒක ඉන්ෆෝමේෂන් එකක් බවට පත් කරගන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලන් කාර්යාලයේදී වාට කියනවා ඔයාගේ ඉන්න එම්ප්ලොයිස් ලගේ ඩීටේල්ස් ටික අරගෙන එම්ප්ලොයි ටේබල් එකක් හදලා දෙන්න කියලා. ප්‍රයිවට් ඩීටේල්ස් පිළිබඳ ටේබල් එකක් හදලා දෙන්න කියලා. චාට් එකක් හදලා දෙන්න කියලා. ඒතර ඔයා මුලින්ම කරන්න ඕනේ මේකට අදාළව තියෙන ඩේටා ටික එකතු කරගන්න එකයි ඔයා මුලින්ම කරන්නේ. එතකොට ඩේටා එකතු කරගන්නෙදී ඒ තියෙන ඩේටා කිසිම පිළිවෙලකට ඇත්තේ නැහැ. ඒ වගේම මේ ඩේටා නිශ්චිත රටාවකට හදලා නැහැ. ඔයාට පුළුවන් Excel කියන මෘදුකාංගය පාවිච්චි කරලා මේ මැෂින් එක ඇතුළේදී ඒක ප්‍රොසෙස් කරලා අවසානයේ අවුට්පුට් එකක් විදියට තොරතුරක් බවට ඒක පත් කරගන්න. එතකොට ඔන්න ඔය කියන ප්‍රධාන ලක්ෂණ ඒ තමයි මේ දත්තයක සහ තොරතුරක තියෙන ප්‍රධාන වෙනස්කම් විදියට අපිට සලකන්න පුළුවන් වෙන්නේ. ඊළඟ ප්‍රශ්නට යංකෝ. ඊළඟ ප්‍රශ්නේ ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ ඔයගලන්ට කියලා තියෙනවා මේ තියෙන රූප ටික හඳුන්වන්න කියලා. මේ රූප ඔයගලන්ට ඇහැට දැකලා හුරු වෙන්න ඕනේ. මොකද අපි පළවෙනි ප්‍රශ්නේදී කතා කරේ දත්තයක් කොහොමද තොරතුරක් බවට පත් කරන්න කියන එක. එතකොට මේ දත්තය ප්‍රොසෙස් කරලා තොරතුරක් බවට පත් කරද්දී ඩේට එකක් ඉන්ෆෝමේෂන් එකක් බවට කන්වර්ට් කරද්දී අපිට පරිගණකයේ ආශ්‍රිතව අවශ්‍ය වෙලා තියෙනවා ඉන්පුට් ඩිවයිසස් සහ අවුට්පුට් ඩිවයිසස් මේ කියන කාර්ය කරගන්න. ඉන්පුට් ඩිවයිසස් පාවිච්චි කරලා තමයි මේ ඩේටා අපි කම්පියුටර් එකට ඉන්පුට් කරන්නේ, ඇතුල් කරන්නේ. එතකොට ඒ ඇතුල් කරපු ඩේටා ඇතුළේදී ප්‍රොසෙස් කරලා අපිට අවුට්පුට් එක ලබා දෙනවා අවුට්පුට් ඩිවයිසස් හරහා. එතකොට ඒ ඉන්පුට් අවුට්පුට් ඩිවයිසස් ඊළඟට මේවා අපි පොදුවේ කියනවා අපිට අතින් අල්ලන්න පුළුවන් ඕල් ටැන්ජිබල් තිංස් අපි කියනවා හාඩ්වෙයා කියලා. අපිට අතින් අල්ලන්න බැරි ඒවට අපි කියනවා සොෆ්ට්වෙයා කියලා. ඊට පස්සේ ඒවා යූස් කරන අපිට කියනවා ලයිව්වෙයා කියලා. ඔන්න ඒ හාඩ්වෙයා සොෆ්ට්වෙයා අතර තියෙන කොටස් ටිකක් තමයි ඔයගොල්ලන්ට මේ අපි මෙතනදී පෙන්නලා තියෙන්නේ. එතකොට දැන් මේ පළවෙනි එකට මෙයාට කියනවා අපි ස්කෑන් එකක් කියලා. මෙයාට අපි කියනවා
USB drive එකක්. එහෙම නැත්නම් pen drive කියලා කිව්වත් අපිට උත්තරයක් විදිහට ගන්න පුළුවන්. මේකට ස්පර්ශ මේ පැඩලය කියලා කියනවා. හේතුව තමයි මේක ඇවිල්ලා ඔයගොල්ලෝ දැකලා ඇති ලැප්ටොප් වල තියෙන මේ ටච් පෑඩ් එකක් තමයි මේ පෙන්වලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේක ස්පර්ශ තලයක්. එහෙම නැත්නම් ටච් ස්ක්‍රීන් එකක් විදිහට තමයි ගන්න පුළුවන් වෙන උත්තරේ විදිහට. ඊට පස්සේ මේක ළමයි ඔයගොල්ලන්ට මම ගොඩාක්ම කියපු කතා කරපු කාරණයක්. හේතුව මේ තියෙන්නේ ප්‍රොසෙස් එකක්. එහෙම නැත්නම් මොකද අපි මේකට කිව්වේ? අම් මේකට CPU එක කියලා කිව්වා. මම කිව්වා පරිගණකයේ හරියට මොලේ වගේ ක්‍රියාත්මක වෙන්නේ මේ CPU එක. එහෙම නැත්නම් මේ ප්‍රොසෙස් එක කියලා කිව්වා. මධ්‍ය සැකසුම් ඒකකයක් මේක. ඉතින් මේක ඔගොල්ලෝ CPU කියලා මේ පන්තිර එන්න කලින් කතා කරේ ගොඩක් වෙලාවට අද අපි කතා කරන සිස්ටම් යුනිට් එකට. මේ දෙකේ වෙනස මම පැහැදිලිව ඔයගොල්ලන්ට පැහැදිලි කරා පන්ති කාමරය තුලදී. ඊට පස්සේ මේ තියෙන්නේ ප්‍රොජෙක්ට් එකක්. මේක මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් කියලා අපි කියනවා. මේකත් අපි පාවිච්චි කරනවා මොනවාටද මේක පාවිච්චි කරන්නේ? දැන් ස්කෑන් එකක් ගත්තොත් එහෙම අපි මොකක් හරි ડોකියුමන්ට් එකක් ස්කෑන් කරගන්න තමයි පාවිච්චි කරන්නේ. USB drive එකක් ඇරලා ස්ටෝරේජ් ඩිවයිස් එකක් විදිහට පාවිච්චි කරනවා. මේකදී ඩේටා එකක් ඉන්පුට් කරන්නයි පාවිච්චි කරන්නේ. ඒක ඉන්පුට් ඩිවයිස් එකක්. මේකත් ඉන්පුට් ඩිවයිස් එකක්. හැබැයි පින්තූර පේනකොට ඒක අවුට්පුට් ඩිවයිස් එකක් විදිහටත් ක්‍රියා කරන්න පුළුවන්. එතකොට මෙතනදී ගත්තොත් එහෙම මේ ඔක්කොම තියෙන්නේ හાર્ඩ්වෙයාර්ස් අතින් අල්ලන්න පුළුවන් දේවල්. ඒතර මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක් කියන්නේ අවුට්පුට් එකක් දෙන එකක්. ඒතර අවුට්පුට් ඩිවයිස් එකක් බවට පත් වෙනවා. එතනදිත් මෙතනදී සොෆ්ට් කොපි කියන අවස්ථාව ලබා දෙන අවුට්පුට් ඩිවයිස් එකක් විදිහට මෙයා යූස් කරනවා. ඊට පස්සේ මේ තියෙන එක හොඳට මතක තියාගන්න ඕනේ. මේ තියෙන්නේ RAM කාඩ් එකක් ළමයි. Random Access Memory. මේ ගැනත් අපි කතා කරලා තියෙනවා පන්ති කාමරේදී. ඊට පස්සේ මේ තියෙන්නේ ගොඩක් දෙනෙක් මේක හිතලා තිබ්බා මේක DVD ROM එකක්ද CD ROM එකක්ද නැහැ. මේ තියෙන HDD එකක්. ඒ කියන්නේ hard disk drive එකක් තියෙන්නේ. අපි මේ hard එකේ කොටස් අපි මම ඔයගොල්ලන්ට වීඩියෝ ආධාරයෙන් පෙන්නලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට එද්දී හොඳට බලන්න. මෙතන තියෙන ඒකක පරිවර්තනය කරන්න. ඒකක පරිවර්තනයේදී අපි ඒකක පරිවර්තනය ගැන පොඩ්ඩක් බලමු. ඒකක පරිවර්තනයේ ආරම්භයේ ඔයගොල්ලෝ මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි bytes සහ bits ගැන අඳුරගන්න ඕන. මේ bits තමයි කුඩාම ඒකකය වෙන්නේ. මේ bits 8ක් එකතු වෙලා තමයි එක byte එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නවා මිලිලීටර් ලීටර් කරද්දී එහෙම නැත්නම් ග්‍රෑම් කිලෝග්‍රෑම් කරද්දී 1000 තමයි සංඛ්‍යාව වෙන්නේ. හැබැයි මෙතනදී 1000ක් නෙමෙයි 1024ක් වෙනවා. හේතුව තමයි මෙතන bits 8කින් තමයි එක byte එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතන තියෙන bits byte අතර සම්බන්ධය කොයි වගේද කියලා. දැන් අපි බලමු bits byte අතර මෙහෙම සම්බන්ධයක් තියෙනවා නම් ඊළඟට කොහොමද සම්බන්ධය එන්නේ? byte සහ gigabyte අතර සම්බන්ධය බලමු. byte සහ gigabyte අතර සම්බන්ධය හොඳට බලන්න. gigabyte මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි byte එකක් බවට පත් වෙන්නේ. මොන gigabyte සහ byte අතර සම්බන්ධතාවය? අපි කිලෝබයිට් ගමුකෝ. කිලෝබයිට් ගත්තොත් ඔන්න ඔය විදිහේ සම්බන්ධතාවයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝබයිට් එකක් හැදෙන්නේ බයිට්ස් 1024කින්. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට මේ 10 බල විදියට මේව කතා කරාට අර 10 බල විදියටම අපි පාවිච්චි කරන්නේ නැහැ. හේතුව මෙතන අර bits 8ක් එකතු වෙලා byte එකක් හැදෙන එක තමයි මෙතන කාරණය වෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි kilo වලට කියන්නේ 13 වෙනි බලය කියලා. එතකොට දැන් kilo, mega, giga, tera, peta, hexa, exa ওই විදිහට තමයි මේ කියන්නේ. එතකොට මෙතනදී දැනගන්න ඕන දේ තමයි bytes ගත්තොත් bytes 1024ක්. සාමාන්‍ය විදිහට ගත්තොත් 1000ක් කියලා. කියන්නේ 10 බල 3 තමයි කතා කරන්නේ. හැබැයි මෙතන අර 8 ප්‍රශ්නේ නින්ද තමයි 1024ක් වෙලා තියෙන්නේ. එතකොට 1024ක් එකතු වෙලා තමයි 1 kilobyte එකක් නිර්මාණය වෙන්නේ. එතකොට මම උගලන්ට දැන් මේ පෙන්වුවේ kilobytes ගැන. මට පුළුවන් kilobytes සහ gigabyte අතර තියෙන සම්බන්ධයත් ඔයාලට පෙන්වන්න. එතකොට kilobytes සහ gigabyte අතර තියෙනෙත් ওই විදිහේම සම්බන්ධතාවයක්. උත්තර එන්න ඕනි ඔන්න ওই විදිහට. 1 gigabyte එකක් kilobyte මෙච්චරකින් තමයි හැදිලා නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට මෙතන megabyte දාලා ඔයාලට මේක පෙන්වන්න පුළුවන්. ওই විදිහට. එතකොට ඔයා දැනගන්න ඕන කාරණේ තමයි bits 8ක් එකතු වෙලා තමයි 1 byte එකක් නිර්මාණය වෙන්නේ. එතකොට bytes වලට පස්සේ එන්නේ kilobytes. හේතුව ඒක 10 බල විදිහට තමයි ඊට පස්සේ යන්න ඕනේ. එතනදී අර 8 ප්‍රශ්න නිසා 1024 ගානේ තමයි ගුණ වෙන්නේ. එතකොට
බිට්ස් 8ක් එකතු වෙලා බයිට් එකක් හැදෙනවා. බයිට් 1024ක් එකතු වෙලා කිලෝ බයිට් එකක් හැදෙනවා. කිලෝ බයිට්ස් 1024ක් එකතු වෙලා මෙගා බයිට් එකක් හැදෙනවා. මෙගා බයිට්ස් උත් 1024ක් එකතු වෙලා තමයි ගිගා බයිට් එකක් හැදෙන්නේ. දැන් මෙතනට අපි ගිගා බයිට් සම්බන්ධය ගෙමු. මෙගා බයිට් සහ ගිගා බයිට් අතර සම්බන්ධය ඒ එන්නත් උණි බලන්න උත්තරේ. මෙතන කතා කරන්නේ මෙගා බයිට් සහ ගිගා බයිට් අතර සම්බන්ධය. ඒත් 1024 කියන්නේ 10 බල 3ක විතර පරතරයක් තමයි මේ අතර තියෙන්නේ. ඒ කියන්නේ මම කිව්ව විදිහට බිට්ස් වලින් බයිට්ස් හදනවා. බයිට්ස් වලින් කිලෝබයිට්, කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් ඔය ආදි වදියේ තමයි මේක කන්වර්ට් වෙන්නේ. එතකොට මෙතනට ආවම මම අහලා තියෙන මෙගාබයිට් 51ක් ගිගාබයිට් කීයද කියලා. එතකොට අර කියන සූත්‍රයට අනුව බිට්ස් වලට පස්සේ බයිට් එන්න ඕන. බයිට් වලට පස්සේ කිලෝබයිට්, කිලෝ, මෙගා, ගිගා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන මෙගා සහ ගිගා අතර තියෙන 13 වෙනි බලයක වෙනසක්. ඒ කියන්නේ මෙගාබයිට් එකක් ගත්තොත් sorry megabyte 1024 කින් තමයි gigabyte එකක් නිර්මාණය වෙන්නේ. එහෙනම් megabyte 1024 කින් 1 gigabyte එකක් නම් හැදෙන්නේ. ඊට පස්සේ ඔයා හොයන්න ඕනේ megabyte 51 කින් gigabyte කීයක් නිරූපණය වෙනවද කියලා. ඔය තියෙන ප්‍රමාණය 1024 න් බෙදුවා නම් ඔයාට උත්තරේ හම්බෙනවා. ඊළඟට kilobyte සහ terabyte අතර සම්බන්ධය අහලා තියෙනවා. ඊට kilobyte ගත්තාම ඔයාට තේරෙන්න ඕන කිලෝ, මෙගා, ගිගා, ටෙරා. එතකොට කිලෝ වල ඉඳන් මෙගා වලට කොච්චරද, මෙගා වලට ඉඳන් ගිගා වලට කොච්චරද, ගිගා වල ඉඳන් ටෙරා වලට කොච්චරද. ඒ ටික ගුණ කරලා අරගෙන එන අගය 34 34 ඒ අගෙන් බෙදුවා නම් ඔයාලට ටෙරාබයිට් කීයක් මෙතන එනවාද කියලා හොයාගන්න පුළුවන්. දැන් මෙතන මේ බෙදීමක් එන්න හේතුව තමයි කුඩා අගය තමයි දීලා විශාල අගය අහලා තියෙන නිසා. දැන් බැරි වෙලාවත් ගිගාබයිට් ගාන දීලා මෙගාබයිට් ගාන ඇහුවා නම් ඔයාලට තියෙන 1024 න් වැඩි කරන්නයි. ඔයාට එක තේරෙන්න ඕනේ. කරලා බලන්න කොහොමද එන්නේ කියලා උත්තරේ. ඊට පස්සේ කොටස් නම් කරන්න කියලා දීලා තියෙනවා. මේක ඔයගලන්ට හොඳටම හුරු පුරුදු පින්තූරයක්. මෙතනදී ඔයගල දැනගන්න ඕන දේ තමයි මෙතන මවුස් එක තියෙනවා, කීබෝඩ් එක තියෙනවා, ඊට පස්සේ මෙතන මයික්‍රෝෆෝන් එකක් තියෙනවා, ඊට පස්සේ අපිට මේක ගන්න පුළුවන් ස්පීකර්ස් තියෙනවා, ඊට මේක ගන්න පුළුවන් අපිට UPS එකක්, අප පවර් සේවිං යුනිට් එකක් කියලා කතා කරා. පවර් සේවිං යුනිට් එක අපිට බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට බැටරියක් කියලා මේක හැඳින්නුවා. හේතුව තමයි මේකේ ප්‍රධාන කාර්ය වෙන්නේ පරිගණකය ඔන් වෙලා තියෙන වෙලාවේදී ඒකේ යම්කිසි ශක්ති ප්‍රමාණයක් විදුලි ශක්තිය ගබඩා කරලා තියාගෙන කරන්ට් එක ගිය වෙලාවේදී ඒ ශක්තියෙන් පරිගණකේ යම්කිසි මොහොතක් ඔෆ් නොවී ඔන් එකේ තියාගන්න පුළුවන්. එතනදී අපිට පුළුවන් අර මැෂින් එකට හානියක් නොවෙන්න මැෂින් එකේ තියෙන ડોකියුමන්ට්ස් ටික සේව් කරලා නිවැරදි ආකාරයට මැෂින් එක ෂට් ඩවුන් කිරීමේ හැකියාව අපිට තියෙනවා මේ නිසා. එතකොට මෙතන තියෙනවා සිස්ටම් යුනිට් එක මෙච්චර දවසක් ඔයා CPU කී කී හිටපු එක. ඊවස් මෙතන තියෙන මොනිටර් එක, මේ මොනිටර් එකේ ස්ක්‍රීන් එක. මේ කොටස් ටික තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනට ආවම ඔයාට පේනවා මේ තියෙන බෑක් පැනල් එක. බෑක් පැනල් එක කියලා කියන්නේ සිස්ටම් යුනිට් එකේ පිටිපස්සේ පැත්ත එන විදිය. එතකොට මේක දැන් ගොඩක් වෙලාවට අලුතෙන්ම එන සිස්ටම් යුනිට් වල මේක මේ විදියට තියෙනම අඩුයි කියලා අපි කතා කරා. හේතුව ගොඩක් වෙලාවට දැන් මේ තියෙන ගොඩාක් පෝට්ස් වෙනුවට සම්මතයක් විදියට USB පෝට්ස් යූස් කරනවා කියලා අපි පන්ති කාමරේදී කතා කරලා තියෙනවා. එතකොට මෙතන ගත්තාම මෙතන PS2 පෝට්ස් දෙකක් තියෙනවා. මේ PS2 පෝට්ස් දෙකෙන් කොළ පාට එක සහ දම් පාට එක විදියට මේක පාට දෙකක් පිහිටලා තියෙනවා. හේතුව තමයි එකක් මවුස් එකට අනිත් එක කීබෝඩ් එකට. මවුස් එකට යූස් කරන්නේ කොළ පාට එක හොඳට මතක තියාගන්න. එකක් මතක තියාගත්තම අනිත් එක ඉබේම මතක තියාගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ තියෙන දිග රෝස පාට මේ පෝට් එකට අපි කිව්වා පැරලල් පෝට් එකක් කියලා. ඒ වගේම අපි පෝට්ස් ගැන කතා කරද්දී ෆීමේල් පෝට්ස් සහ මේල් පෝට්ස් කියලා වර්ග දෙකක් ගැන කතා කරලා තියෙනවා. ෆීමේල් පෝට් එකක් කියලා කියන්නේ වැදීනි හෝල්ස්, ඒ වගේම පින්ස් තියෙනවා නම් අපි ඒවට කියනවා එක මේල් පෝට් එකක් කියලා. එතකොට මේ පැරලල් පෝට් එක ඇවිල්ලා ෆීමේල් පෝට් එකක්. මේක ගොඩක් වෙලාවට printers වලට ඉස්සර කාලේ යූස් කරා කියලා අපි කතා කරා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේක RJ45 පෝට් එකක්. HDMI පෝට් එකක්. HDMI පෝට් එකක් ගත්තාම HDMI පෝට් එක USB පෝට් එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒකේ පොඩි අර ත්‍රිකෝණාකාර ගතියක්, උල් ස්වභාවයක් තියෙනවා. USB එකක් ගත්තොත් තනි ඍජුකෝණාස්ත්‍රයක් වගේ තියෙන්නේ. මේක ඊට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා පෝට් එක.
අතොර HDMI port එකක් ගත්තම මේක use කරනවා project එකකට වගේ set කරද්දි use කරන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙන මේ RJ45 port එක මේක ඔයගොල්ලෝ use කරනවා network cable එකක් සම්බන්ධ කිරීම සඳහා. මෙන්න මෙතන තියෙනවා මේ පාට තුනකින් තියෙන audio ports. ඊළඟට මෙතන තියෙනවා අපි කතා කරපු USB port එක සහ මේ තියෙන වැදගත්ම port එකක් මේක තමයි VGA port එක. VGA port එක ගත්තාම මේ VGA port එකත් මේ තියෙන ports තුනේම ඔයගලන්ට පේනවා අමතර holes දෙකක් පිහිටලා තියෙනවා. හේතුව මේකට මේ ඇණයක් ඇණ දෙකක් සම්බන්ධ වීම වෙනවා. ඒතකොට VGA port එකකට සම්බන්ධ කරලා තියෙන VGA cable එකක් ඔහි අපි එකපාර ගලවන්නේ නැහැ. හේතුව ඒක මේ ඇණ දෙකක් බුරුල් කරන්න අවශ්‍යයි. වගේම සම්බන්ධ කිරීමේදීත් මේ ඇණ දෙක තද කරන්න අත්‍යවශ්‍යයි. තොර VGA එක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් සම්බන්ධ කරන සිස්ටම් යුනිට් එකට එහෙම නැත්නම් මොනිටර් එකක් සිස්ටම් යුනිට් එකට සම්බන්ධ කරන්න මේ VGA port එක යූස් කරනවා. ඊළඟට මෙතන තියෙනවා සීරියල් port එක. සීරියල් port එක සම්බන්ධ කරන්නේ මොඩම් වලට කියලා අපි කතා කරා. ඊළඟ ප්‍රශ්නෙට අපි ආවොත් ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ software icon සහ system icon කියන එක. මම කියලා තියෙනවා icons වර්ග ප්‍රධාන දෙකක් තියෙනවා. එකක් software icon අනිත් එක system icon කියලා. අපි එතනදී කතා කරා software icon එකක් ගත්තාම software icon එකක් කියලා කියන්නේ පරිගණකයේ කලින් තිබිච්ච නැති අපි software එකක් කලින් install කරලා පරිගණකයට ඇතුළත් කරාට පස්සේ පරිගණකයට ඇතුළෙන icon තමයි software icon විදිහට අපි සැලකන්නේ. සිස්ටම් අයිකන් එකක් ගත්තාම සිස්ටම් අයිකන් එකක් කියලා කියන්නේ පරිගණකයටම එන පරිගණකයේ සිස්ටම් එකේම අන්තර්ගත වෙලා තියෙන අයිකන්ස් තමයි සිස්ටම් අයිකන් කියලා කියන්නේ. ඒතර software අයිකන් විදියට අපි කතා කරලා තියෙනවා අපි install කරන ඕනම එකක අයිකන් එකක් Word, Excel, PowerPoint වෙන්න පුළුවන්, WhatsApp වෙන්න පුළුවන්, Typing Master වෙන්න පුළුවන්, ඔය එන හැම අයිකන් එකක්ම software අයිකන්ස්. සිස්ටම් අයිකන් එකක් ගත්තම උදාහරණයක් විදියට my computer, recycle bin වගේ දේවල් අපිට software අයිකන් විදියට කතා කරන්න පුළුවන්. මේ තියෙන this PC එක, recycle bin එක, control panel එකේ අයිකන් එක, ඔයවිලා system එකේම පවතින අයිකන්ස් අපි ඒවට කියනවා system icon කියලා. සිස්ටම් අයිකන් වලට ඩෙස්ක්ටොප් අයිකන්ස් කියලාත් අපි කතා කරනවා කියලා කිව්වා. ඒ වගේම තමයි software icons අපිට චේන්ජ් කරන්න බැහැ කියලා අපි කතා කරා. අපි උදාහරණයක් විදියට කිව්වා WhatsApp එකේ icon එක අපිට චේන්ජ් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සිස්ටම් icon එකක් ගත්තාම සිස්ටම් icon වලත් අපිට icons change කිරීමේ හැකියාව තියෙනවා. this pc icon එක change කරනවා නම් මම කිව්වා right click කරලා personalize ගිහින් අපිට මේක change කරගන්න පුළුවන් කියලා. එතකොට එතන icons change කරන්න පුළුවන් ඕගොල්ලොන්ට ඒ විදියට. ඊළඟට ඒ icons change කරන විදිය ඊට පස්සේ අපිට පුළුවන් ඔගලංගෙන් අහලා තියෙනවා ඊළඟ ප්‍රශ්නේ විදියට MS Word icon එක task bar එකට start menu එකට pin කරන ආකාරය දක්වන්න කියලා. දැන්ටමත් මම මේකේ word එක මෙතන pin කරලා තියෙන නිසා මම ඔයගලන්ට මෙතන තියෙන එකක් අයින් කරලා නැවත pin කරන හැටි පෙන්වන්නම්. සාමාන්‍යයෙන් pin කරද්දි මම මේ snipping tool එක unpin කරන්න යන්නේ. snipping tool එකට ගිහින් right click කරලා මෙතන unpin from task bar කිව්වහම මෙයාව මෙතනින් unpin වෙලා යනවා. නැවත මට pin කරගන්න අවශ්‍ය නම් මම search bar එකේ snipping tool කියලා search කරලා මෙන්න මේ ආකාරයට මට right click කරගන්න ඕනි. මෙතන pin කියලා දෙකක් pin කියලා දැන් මේ start menu එකේ තියෙන නිසා තමයි unpin කියලා ඇවිල්ලා තියෙන්නේ. task bar එකේ නැති නිසා තමයි pin කියලා ඇවිල්ලා තියෙන්නේ. මම pin to task bar දීලා task bar එකට මෙයාව නැවත pin කර ගන්නවා. start menu එක කියලා කියන්නේ මේ start එකෙන් open වෙන menu එක නු මං කිව්වා start menu එක කියලා. ඒ start menu එකට pin කරන්නෙත් ඒ ආකාරයටම තමයි. මෙතනට pin කරනවා නම් අපි task bar එකට pin කරනවා කියලා තමයි කියන්නේ. fold එකක් හදන විදිය මේ structure එක මං හදන්න යන්නේ නැහැ මේ වෙලාවේ. මම ඔයගොල්ලන්ට fold එකක් හදන විදිය විතරක් පෙන්නනවා. fold එකක් හදන shortcut එක තමයි control එකයි shift එකයි n එකයි. එමෙ නැත්තම් right click කරලා new ගිහිල්ලා මට මෙතන fold එකක් ගන්න පුළුවන්. fold එකක් rename කරන්න ඕන නම් right click කරලා මෙන්න මෙතන තියෙනවා rename එකෙන් rename කරන්න පුළුවන්. දැන් මම naita කියලා මේක rename කරනවා. rename කරලා ඉවරලා දැන් icon change කරන්නයි තියෙන්නේ. properties ගිහිල්ලා මෙන්න මෙතන customize කියනවා. එතන change icon වලට යනවා. එතනින් මට අවශ්‍ය කැමති icon එක select කරලා okay කරලා apply කරලා okay කරන්නයි තියෙන්නේ.
මෙන්න මම icon එක දැන් change කරගත්තා. මෙතනදී මම delete එක ගැනත් කතා කරනවා. මොකක් හරි දෙයක් delete කරගන්න අවශ්‍ය නම් right click කරලා delete කරන්නත් පුළුවන්. නැත්තම් delete button එක press කරලා delete කරන්නත් පුළුවන්. එහෙම කරද්දී මෙයාව recycle bin එකට යනවා ළමයි. Recycle bin එකට ගියොත් අපිට මෙයාව නැවත restore කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් මට ඒ කියන්නේ මේක permanent delete උනේ නැහැ මේක temporary තමයි delete උනේ මට machine එකෙන් permanent delete කරන්න ඕන නම් මට සිද්ධ වෙනවා shift button එකත් එක්ක delete press කරන්න ඒ වෙලාවට මගෙන් අහනවා permanent delete කරන්නද කියලා yes දුන්නොත් මේක recycle bin එකට නැවත යාමක් සිද්ධ වෙන්නේ නැහැ machine එකේ ඇත්තෙත් නැහැ permanentම delete වෙලා යනවා ඊළඟට fold එකක icon එක වෙනස් කරන විදිහ අපි කතා කරා ඊට පස්සේ අපි අහනවා ඔබේ නම සහ උපන් වර්ෂයේ screen save එකක් ලෙස යොදන්න. කියන්නේ screen save එකක් යොදන විදිහ අහලා තියෙන්නේ right click කරලා personalize යන්න ඕන. මේකේ Windows 10 තියෙන නිසා චුට්ටක් වෙනස් වෙනවා. Windows 8 වගේ තියෙනවා නම් උගලන්ට පුළුවන් මෙන්න මෙතන screen save කියලා තියෙනවා. එතනින් screen save එක දීමේ හැකියාව තියෙනවා. මෙතන හැටියට නම් මට සිද්ධ වෙනවා lock screen කියන තැනට යන්න. එතන screen saver settings වලින් තමයි මට වෙනස් කරන්න වෙන්නේ. දැන් මට නමක් දාගන්නයි අවශ්‍ය. එතකොට 3D text කියන අවස්ථාවට යන්න ඕන. මට පුළුවන් මේකේ bubbles එන්න දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ribbons තියෙනවා, photos තියෙනවා. මම දැන් 3D text අවස්ථාවට යනවා. Settings වලට ගිහිල්ලා තමයි මෙතන වෙනස් කරගන්න වෙන්නේ. මම මෙතන මට පුළුවන් මට අවශ්‍ය වචනේ මට ඕන විදිහට type කරගන්න. මම මෙතන නමක් ටයිප් කරලා මට අවශ්‍ය ෆොන්ට් එක මෙතනින් චූස් කරගන්න පුළුවන්. ඊට පස්සේ කලර් එකක් චූස් කරගන්න පුළුවන්. කස්ටම් කලර්ස් වලට ගිහිල්ලා මං සිලෙක්ට් කරනවා මේ ලයිට් ග්‍රීන් එක. ඕකේ දෙනවා. ඊට පස්සේ මේක රොටේට් වෙන විදිය වෙනස් කරන්න පුළුවන්. මට පුළුවන් zero එකක් නම් zero එකක් විදියට, slow නම් slow කරන්න පුළුවන්, size එක large කරන්න ඔයාට කැමති විදියට. මේකේ preview එකක් බලද්දී හොඳට මතක තියාගන්න ඕනේ දැන් මම කිව්වා. මේක preview කියන එක click කරලා ඉවරලා mouse එක හොලවන්න බෑ, mouse එක අතාරින්න ඕනේ. ඔන්න ඔය විදියට ඔයගොල්ලන්ට එතකොට display වෙනවා ඔක. මම mouse එක මෙතන මෙහෙම කෙලවු ගමන් මෙයා මෙතනින් අයින් වෙලා යනවා. දැන් මෙහෙම කරා කියලා මේක apply වෙන්නේ නැහැ. apply කරලා okay කරන්නත් ඕනි. මට මේක අවශ්‍ය නැති නිසා මම මේ වෙලේ apply කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟට අහලා තියෙනවා Word, Excel, PowerPoint, Access, Text Document, Video වල file extension ලියන්න කියලා. File extension ගත්තට පස්සේ අපි මේ file extension එක ගොඩක් කතා බහ කරලා තියෙනවා. Word වල file extension එක විදියට අපි .docx කතා කරනවා. 2010 වල ඉඳන් මෙහාට ඊට පස්සේ Excel වලදී .xlsx කතා කරනවා PowerPoint වල .pptx කතා කරනවා Access වල .accdb කතා කරනවා MDB කතා කරනවා Text document එකක් ගත්තොත් .txt තමයි ගන්න වෙන්නේ Videos වලදී අපි MP3 MP4 වගේ අවස්ථා කතා